කියලා කියන්නේ කාටවත් තේරුම් ගන්න බැරි කෙනෙක්. ලොකු බොරුවක් කරලා අහස් අපුව කසාද බැන්දා. ඊට පස්සේ අපුවේ හැමදේම දැනගත්තාම අපුව අහස්ගෙන් ඈත් වුණා. අපුව අහස්ට ඩිවෝස් එක නොදෙ හිටි අහස්ගෙන් පලිගන්න ඕන හින්දා. හැබැයි අන්තිමට අහස්ට ඩිවෝස් එක ඕන වුණා. අපුව ආදරය කරන අයට කරදර කරපු හින්දම අපුව ඩිවෝස් එක දීලා දැම්මා. හැබැයි තින් ඩිවෝස් එක දුන්නා කියලා අහස්ගෙන් වෙන කරදර නම් ඉවරයක් නෑ. එක්කෝ ගෙදර එනවා නැත්තම් කෝල් කරනවා නැත්තම් ඔෆිස් එකට එනවා. දැන් තමයි ඔෆිස් ඉවරෝනේ. අපුව දැන් ඔෆිස් එකෙන් එළියට බහින්නේ වටපිට බල බල. මොකද අපුව දන්නවා කොතන කෙදලා හරි අහස් බලන් ඉන්නවා කියලා. අපුව හිතපෙක හරි. අපුරව! 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 අයියෝ! මේ මිනිහා නේද? ගෝමි! ඇයි? මාරි! මං ගෙදර යන ගම. යමුද මං ඇරලා? අනේ අහස් මගේ අකවුස ගන්න තුව මෙතනින් යනවද? මොකදනේ මේ වෙලා තියෙන්නේ? අයියෝ යන්න අනේ. අර මාලකත් එනවා. කෝ? අර ඉතින් හොඳයිනේ. මොකද්ද හොඳයි කියන්නේ? ඇයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? මං ඔයාට කරදරයක් කරන්න ආවේ නෑ. මට මේක කරදරයක් තමයි. මොකද්ද? ඔයා මෙහෙම සැරින් සැරේ මාව හම්බ වෙන්නේ එක. මේ හම්බේකින් අද හම්බ වුණේ. දැන් යන්න. ඔයා ડોක්ටර් දේවන්ට කියලා තියෙනවා මං කරදර කරනවා කියලා. ડોක්ටර් දේවන්ට නෙමෙයි මම ඊට පස්සේ කියන්නේ. එහෙනම් පොලිසියට. හා. ඒකත් එහෙමද? ඔව්. හරි හරි. බලාගමුකෝ. ඕන මගුලක් බලාගන්න. දැන් කරුණා කරලා යන්න. ඔෆිස් එකෙන් පල්ලෙහාට බහිනකොටම අපෝ දැක්ක හස්ගේ කායක නවත්තලා තියෙනවා. අපෝ නොදැක්ක ගානට යන්න ගියා. එතකොටම හස්ගේ කායකේ අපෝ ළඟ නැවත්තුවා. අපුවට කතා කළා. ඇත්තටම අපුවට හස දැක්කාම දැනෙන කේන්තිය නම් අපුවටත් හිතා ගන්න බෑ. මේ කරදරේට මොකද්ද කරන්න කියලා. අපෝ කොච්චර කිව්වත් හස් නෙමෙයි අහන්නේ. හස් එක කතා කරද්දී අපෝ දැක්කා මාලකත් ඔෆිස් එකෙන් එළියට එනවා. මාලකව අපුව පහු කරන් ගියේ අපුව දෙහත් නොබලා අහස්ට කියන්න ඕනේ හැමදේම කියලා අහස එහෙම මිද්දැති අපුත් එතනින් එන්න ආවා. මාලක මාලක ආ මොකෝ මේ ඇයි මාව දැකලා හක බලන් ගි වාදී ලොකු කතාවගෙන හිටි අනේ ඌට පිස්සුවනේ කාඩ කාටද කියන්නේ අහස්ට ආ අහස් දෙහිටි අනේ මේ මාලක ඔයත් මේ බබා වෙන්නතු ඉන්නවද ඇත්තට මම දැක්කේ නැහැ කවුද ඉන්නව දැක්කදී මම බැලුවේ නැහැ හිමුනන් දුවේ අනේ ඇත්තට මොනවද ඉතින් කියන්නේ මිනිහා දැන් හැසිරෙන්නේ අර මුලින්ම දැක්කම හම්බ වුණාම කතා කරන්නේ ඔව් අනේ ඒ වගේ ඒකෙන් දැන් මේ කසාද බැඳලා රණ්ඩු වෙලා ඩිවෝස් තුන කෙනෙක් වගේ නෙමෙයි කතා කරන්නේ. එහෙනම් දැන් කොහොමද කතා කරන්නේ? දැන් කතා කරන්නේ මේ කුළුඳුලේ අද හම්බුණා වගේ. ආයේ මුලින් ඉඳලා අමුතුවෙන් එන්න හදනවද දන්නේ නැව්. අන්න හරි. ඉතින් හොඳයි. මොකද්ද හොඳ? එහෙම එන්න කියන්නේ. අනේ මේ විකාර. හරි හරි මම යනවා. ඔයා දැන් මෙන්න එන්න. කවිෂ බලන් ඉන්නේ කොයි වෙලේ හරි පවන උත්තරයක් දෙනකම්. සුරංගේ උත්තරේ වෙනුවේ කවිෂට කොයිතරම් බොරුයි ගන්නවද? දැන් නම් තවත් බොරු නෑ. අන්තිමට සුරංගයි කවිෂයි කතා වුණා මේ ගැන කෙලින්ම පවනගෙන් අහමුයි කියලා. කවිෂ නම් කියන්නෙම පවනි කවිෂට කැමති නෑ කියලා.
හැබැයි ඉතින් පවනේ අසරණ විදියෙන් සුරංගට තේරෙනවා ඒක ඇත්තක් නෙමෙයි කියලා. අන්තිමට කොහොම හරි සුරංග තීරණය කළා. අද පවනේලා ගෙදර ගිහිල්ලා ඔය ගැන කතා කරන්න ඕනේ කියලා. ආ, පවනේ නංගි. අප්පා, මෙන්න සුරංගය. මෙහි මොකද බං? වැඩ ඇරනම උඹලට ගෙවල් වලට යන්න බෑද? ඉතින් මොකද බං වෙන්නේ? හවසට කෙල්ලෙක්ගේ ගෙවල් පැත්තේ රවුමක් දැම්මාන. කොයි කෙල්ලද? ඇයි උඹ? අප්පච්චී, මේ අපේ ගෙදරට දැන් ආවේ. ඔව්. ඒ මොකෝ බන්නේ? නිකම්ම කියන්නත් බෑ ඉතින් මේ වැඩගත් වැඩකට ආවේ. හරිද? මොකද්ද? මේ උඹ ඇත්තම කියන්න ඕනේ. මොකද්ද? මං කියන්න. උඹ ඇත්තටම අපේ කවිෂයට කැමතිද නැද්ද? මොකටද? ඉතින් උඹගෙන් දෙයක් ඇහුවම බබා වෙන්නේ නැතුව උඹ උත්තර දීපන්කෝ. උඹගෙන් යාළු වෙන්නේ නේ ඇහුවේ නේ? ඔව්. උඹ උඩ කැමතිද නැද්ද? එහෙම කැමැත්තක් නෑ ඉතින්. හැබැයි උඹ කැමති කියලාත් නෑනේ නේ? මම තාම කල්පනා කරනවා බං. දැන් උඹ කිව්වද ඒක? මොකද්ද? කල්පනා කරලා කියන්නම් කියලා කිව්වද? නෑ. අඩු ගානේ ඒකවත් කියපන්කො බං, පවුනේ බං ඌ. හරි මං කියන්නම්කො. අපූර්ව සුරංගත ඔෆිස් එකෙන් එන්න ටිකක් පරක් වුණා. සුරංගට වැඩ තිබ්බා. කොහමද ඉතින් ඔෆිස් ඉවරලා කෙලින්ම ගියේ ගෙදර නෙමෙයි පවුනෙලෑ ගෙදර. ඔෆිස් එකේදීත් මෙච්චර කතා කර කර ඉඳලා සුරංග පවුනෙලෑ ගෙදර ආවහම පවුනිට නම් hina. අන්තිමට කොහමද සුරංගට වාඩි වෙන්න කියලා පවුනි ගිහලා තේකුකුත් හදන් ආවා. ඊට පස්සේ තමයි ඉතින් සුරංග කතාව පටන් ගත්තේ. සුරංග තවමත් ඉන්නේ පවුනෙලෑ ගෙදර. අපිත් ගිහින් එමු දෙපැත්තට. මෙහෙමයි මචං. අවිෂා කියන්නේ කාලයක් තිස්සේ මං ආශ්‍රය කරන අවංක යාළුවෙක් බං. හරි. ඉතින් ඌ කෙල්ලොත් එක්ක ගනුදෙනු කරේ කොහොමද මොනවද තිබුණු සම්බන්ධකම් කියලා මං හොඳටම දන්නවා. ඉතින් බං ඌට ගෑනු ළමයි සම්බන්ධයෙන් හොඳ විනයක් තිබ්බා. හරි. මම දෙයක් අහන්නද? මොකද්ද? ඔය කවිෂා මගේ පස්සෙන් එනවා නේද? දැන් කැමතිද කැමතිද අහා. ඉතින් ඒ වගේම ගියාද ඔය කලින් යාළු වෙලා ඉඳපු කෙල්ලගේ පස්සෙනුත්? නෑනේ. ඇයි? මේක ඉතින් අහපු ගමන් හා ගෙව්වනේ බං. අපොයි. ඕ. එහෙනම් මේ මං පරක්කුයිනේ. උඹගේ බං ලොකුකම වැඩිනේ. අනේ එහෙම නෙවෙයි බං. මං දැන් ජීවිතේ හොඳටම මට්ටු වෙලා ඉන්නේ. තීරණ ගනිද්දී දැන් ගොඩාක් හිතන්න ඕනේ එහෙනම්. අනේ නිකන් බොරු කතා බං ඕවා. ඇයි? ආදරේදී හැම මට්ටු වෙන්නේ නැහැ බං. මිනිස්සු අත්දැකීම් ගන්නවා, අත්දැකීම්. මට ඕනි දැන් ආයි ආදරේ කර කර යන්න නෙවෙයි. මට ඕනි කවදාහරි ජීවිත කාලෙම ළඟ ඉන්න කෙනෙක් එක්ක ආදරේ කරන්න. දැන් එතකොට ඉතින් කවිජා එහෙම නෙවෙයිද? මං මේක තමයි බං මේ කල්පනා කරන්නේ. ඔබ කල්පනා කරලා බලලා එහෙනම් කියපන්කො ඈ. හරි මචං, මං කියන්න. හා හා. කාටත් වඩා හොඳට මාලක ගැන දන්නේ අපු. අපු අහස එක කතා කර කර ඉන්නවා දැක දැක මාලක එතනින් ගියා. හැබැයි ඉතින් නොදැක්ක ගානට අපු දන්නයි මාලක එහෙම ගියේ කියලා. අන්තිමට කොහමද දොල ගිහිල්ලා අපු මාලක එක්ක කතා කළා. මාලක වැඩි අපු ගණන් ගත්තෙත් නැහැ. ඒ ඉතින් මාලකගේ හැටි. අපු දන්නවා මාලක කැමති නැහැ කියලා අපු අහස එක්ක කතා කරනවට. ඇත්තටම ඉතින් අපු කතා කරන්න ගියේ නැහනේ. අහසන මේ විදිහට මග රැකලා ඉදලා අපු එක කතා කරන්න ආවේ. අන්තිමට අපුවත් එහෙමම එතන දාලා මාලක අපු බස් එකට නැග්ගා. අපුට නම් ඉතින් මේ වෙන දේවල් වලට දුකයි. හරි දුෂ්ටයි හොඳේ ඔය. ඇයි? මම මේ මතක් කර කර හිටියේ. මොකද්ද? ඒ මම මොකද්ද කරේ?
නෑ හවස. මොකක්ද හවස? හවස ඔයා දැක්ක මං අහස් එක කතා කර කර ඉන්නවා. ඔව්. ඇත්තටම මම නෙමෙයි. ඌ තමයි ඇවිල්ලා කතා කළේ. ඌ කතා කරේ ඔයා කතා කරපු නිසානි. මං කතා නොකර නම් මිනිහා ටවුන් එකේ පස්සෙන් එනම මාව පල් කර කර. නොදැක්කා වගේ යන්න ඕන තරම් පිස්සොත් ඉන්නේම. මට ඉතින් කතා කරන්න උනා මාලක. අනේ ඔව් ඉතින් කමන්නේ හිතරිත් දන්න බැරි නම් ඉතින්. අනේ ඔහොම කතා කරන්න එපා ඉතින්. ඇයි? ඇයි කියන්නේ මං එහෙම හිතරිත් දන්න බැරි නිසා කතා කළේ නෑනේ. හරි ඉතින් ඔයා දැන් මොකද්ද මේ කියන්නේ? මං එහෙම කතා කරපු නිසා ඔයා මාත් එක්ක ඉන්නේ නැතුව මාව මග දාලා ආවා නේද? අනේ නෑ තනියම නෑ. ඔව් ඉතින් අපි හම්බ වුණානේ. කවුද දන්නේ ඔයාලා තව කතා කරන්න කවුරු හරි ඉන්නවද අහස් මායෙයිද මන් දන්නේ නෑනේ. ඉතින් අහන්න තිබුණනේ. අනේ ඉතින් ඒක හරි නෑනේ. හරි නෑ. ඕකේ මං එන්න ආවා. ආස් ටෝනි මෙන කිසිම දෙයක් නෙමේ අපුව තවතවත් අවුල් කරන්න. ආස් මේ දේවල් හින්දා හිතලමයි කරන්නේ. ඔෆිස් එකට යන්නේ අපු අහස් එක කතා කර කර ඉන්නේ මාලක දකින්න හින්දා. ඒ වගේම ඔෆිස් එක ඉවරන වෙලාවේ ඔෆිස් එක ළඟට ආවෙත් ওই වෙලාවටත් මාලක ඔෆිස් එකෙන් එළියට එනවා කියලා දන්න හින්දා. අනේ මන්දා. ආස් මේ දේවල් කරලා මොන බලාපොරොත්තු වෙනවද කියලා. උඹ මචං අවුල් කරන්න හරි ලේසි. කාවද? මාලකයාව අපූර්ව වෙහෙම. ඇයි? නේ උන් වතුර වගේ මිනිස්සු. ඇයි? මේ කොනෙන් වතුර භාජනයකට අත දැම්මම මචං එහා කොනට යනකම් දැනෙනවනේ ඒක. ඒ වගේ තමයි. පොඩි දෙයක් ඇති අවුල් කරලා දාන්න. හරි හරි දැන් මොකද්ද උඹ කරේ? මං ඊයේ දෙන්නම අල්ලගත්තා ටවුන් එකේදී. දෙන්නම? නේ නේ අපූර්ව ආවා. අරුත් ඉතින් ඒ අහලපාර හිටියා. ආ ඉතින් ඉතින් මං අපූර්ව එක කතා කර කර හිටියා ඌට පේන්නේ. මොකද තියුනේ? ඒකිට එක්ක යන්න අපු තනියම ගියා. ඒකි තනියම ගියා. ඇයි? ඉතින් මාත් එක්ක කතා කරපු නිසා වෙන්නේ නැති. මේ ඵලයයි යන්න. ඌ ඉතින්. උන් හරි සිගිති නේබා. ඈ? ඌ බා. තාමුසෙත් මොකට ලව් කරාද මන් දන්නේ නැබන් ඔය අපූර්වට. දැන් නේබන් ඒකේ ජොලිය තියෙන්නේ. මොකද්ද? මොකෙටද මේ ලව් කලේ කියලා. හැබැයි ඊටත් එහෙම් බැති ඈ. ඒකිට නම් දැම්මාව එපා වෙලා තිත්ත වෙලා තියෙන්නේ. නෑ. ඒකනේ බං අවුස්සන්නත් ලේසි. සුරංගට තේරෙනවා කවිෂ කොයිතරම් පවණිට ආදරේද කියලා. ඒ වගේම පවණගෙන් වචනයක් ගන්න කවිෂ කොයිතරම් මහන්සි වෙනවද කියලාත් දන්න. වෙලාවකට කවිෂ හැසිරෙන්නේ පොඩි ළමෙක් වගේ. එහෙම තමයි ඉතින් ආදරේ කරද්දි. අන්තිමට කවිෂ ගැන හිතලමයි සුරංග පවණිලා ගෙදර ගියේ. ඒ ගියේ වෙන මොකටවත් නෙමෙයි. ඇත්තටම පවණිගේ හිතේ කවිෂ ගැන තියෙන මොන වගේ අදහසක්ද කියලා දැනගන්න. අන්තිමට කොහොම හරි ඉතින් සුරංග එක දැනගත්තා. Good morning මචං. මෙහෙවරෙන් මෙහෙවරෙන්. ඇයි ඊ හවසම කොහෙද ගියේ? කේපන් ඉතින්. ඉතින් උඹගේ වැඩකට තමයි. මොකද්ද මගේ වැඩේ? ඒ කවුද උඹට කිව්වේ කේපන් කෝක? සුරංගාව හම්බ වෙන්න ඔයා කලබලුණු වී ඉන්න මං උත්තරයක් කියන්නම් කියලා පවුනේ මැසේජ් එකක් දාලා තිබුණා. හරිනේ ඉතින්. මොකද්ද උඹ කිව්වේ? මං ඇහුවා උඹට කැමතිද නැද්ද කියලා. ඉතින් ඔය තාම කල්පනා කරනවා කියලා කිව්වේ? අප්පට සිරි. එහෙමද? මචං මේ උඹට දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ. මොකද්ද බං? උඹට දැන් තියෙන්නේ
ඒකි කැමති වෙන දවසක කැමති වෙයි කියලා ඉඳලා ඒකිට එපා නොවන විදිහට හැසිරෙන එක. තේරුණානේ? ගොම්පාට දාන්න නැතුව හොඳට හැසිරියක්. ඉතින් මං එහෙමනේ කරන්නේ. ඔව් ඉතින්. මං කියන්නේ උඹට මල පයින්නවනේ බං සමහර වෙලාවට. හරි හරි එහෙම නෑ දැන්. අද ආවහම මුකුත් නොවුනා වගේ කතා කරපන්. හරිද? ගොනා වගේ උත්තර දෙන්න යන්නේ නැතුව. හා මචං. ඒදි තින් අපිම ඉන්න ඕනේ තොපිට ඕවා කියලා දෙන්න. ඒ මන්ද. අපූර්වා. ඔෆිස් එකේ දේ තම්බෙලා අයිමත් සුරංග මේ විදිහට පවණලෑ ගෙදර ආවහම පවණිට නම් පුදුම හිතුණා. හිනත් ගියා. පස්සේ තමයි දැන් තේරුණේ අයි මේ විදිහට සුරංග ඇවිල්ලා තියෙන්නේ කියලා. පවණිතින් පවණගේ හිතේ තියෙන ඇත්තම දේ කිව්වා. කවිෂයට කැමති වුණත් තවත් ටිකක් ඒ ගැන හිතන්න ඕනේ කියලා කිව්වා. සුරංග කියපේවත් එක්ක පවණිට කවිෂ ගැන දුකත් හිතුණා. ඇත්ත ඉතින් ගෑනු ළමයිම තමයි ආදරය කියන කරනාවේදී ඕනාවටත් වඩා හිතනවා. අපි අද කතාව වැත්තට මේ යුගයේ ආදරණීයම ගොන් නිදලි නව කතාව අපූර්ව. Good morning, Pavani. Good morning. Kaiyod? Apoi, tam nan ne. Hoyana kagiti. Kanna? Oh. Adama oda kanne. Kaka nan inne bæ hitin kæmithunat kanowata. Ehena? Ekbarama gilinowa man oya. Ammo meya kiyana ewa. Pravithin. ඒ තරම් තරහයි දන්නේ මාත් එක්ක? කන්නේ තරහට, ගිලින්නේ ආදරයට. මේ බලන්නකෝ. ඇයි? මෙයා කියන කතා. මොකක්ද අර ඊයේපු මැසේජ් එක? අනේ බෑ හොඳේ. හැබැයි. ඇයි? ඒකේ වෙලාවට එව්වා එච්චරයි. ඉවරයි කියන්නේ? ඉතින් ඒකනේ. කිව්ව දේ හිතට ගන්න. එච්චරයි. එකනයි කතා කරන්න එපා. එපා. පුතුම නීතිනේ අප්පා මේවා. ඔව් ඉතින්. ආහ් යමු එනගෙන.